ඇවිල් අහනවා ඇයි හාන්දුරනේ මට මේ වගේ අම්ම කෙනෙක් හම්බුනේ. ඒ කියන්නේ අම්මගෙන් එයා විඳවනවා. දැන් දරුවා ඇවිල්ලා කියනවා ඇයි හාන්දුරනේ තාත්තා අපේ තාත්තා මෙහෙමයි, ඇයි මට මෙහෙම තාත්තා කෙනෙක් ලැබුණේ? තාත්තා නිසා විඳවනවා. සමහර අම්මලා තාත්තා ලැබිලා කියනවා ඇයි හාන්දුරනේ අපේ බඩේ මුම් පිළිසිඳ ගත්තේ? දරුවෝ නිසා විඳවනවා. සමහර ස්වාමිවරු ඇවිල්ලා කියනවා ඇයි හාන්දුරනේ මම මෙච්චර හොඳට ඉඳලා මෙහෙම ගෑණියෙක් මට හම්බ වුනේ, ඇයි මෙහෙම ස්වාමියෙක් මට ලැබුණේ කියලා. ඒකට උත්තරයක් තියෙනවා. ඔබේ කර්මයමයි ඔබගේ අම්මා තේරුවේ. මහා බෝධිසත්වයන්ගේ කර්මයෙන් තමයි මහාමායා දේවිය තේරුවේ, සුද්ධෝදන රජුරුව තේරුවේ. එහෙනම් අපිව ජාතක වෙච්ච අපිව වදපු අපේ අම්මාව අපි තීරණය කළේ අපේ කර්මයෙන්මයි. තමන් කරපු දෙයමයි තමන් හම්බ වුනේ. තමන්ගේ පියාව තේරුවේ තමන් කරපු කර්මයෙන්මයි. තමන් උපම් ගම තේරුවේ, තමන් උපන් රට තේරුවේ තමන්ගේම කර්මය විසින්. ඔබගේ දරුවාව මේ දරුවා තමයි ඔබට දෙන්නේ කියලා ඔබගේ දරුවා තේරුවේ ඔබගේම කර්මය විසින්. ඇයි අර මහා බෝධිසත්වයන් වහන්සේ වගේ මහා පින්වන්තේ කුසේ දරාගෙන ඉඳ ඒ මහා මායාවෝ කුයි තරන්නම් සංසාරේ පිම්පිරුවද බෝසත් පුතෙක් මගේ කුසට ඕන කියලා. බෝසත් දරුවෙකුට කිරිපවන්න ඕන කියලා ප්‍රදාපති කුයි තරන් සංසාරේ පෙරම්පිරුවද. එහෙනම් ඒ දරුවා, ඔබගේ දරුවා හොඳ දරුවෙක් වෙන්න පුළුවන්, කාරුණික දරුවෙක් වෙන්න පුළුවන්, දුක තේරෙන ආදරය දෙන දරුවෙක් වෙන්න පුළුවන්, නොසන්ඩාල දරුවෙක් වෙන්නත් පුළුවන්, සුරාවෙන් සූදුවෙන් සල්ලාල කමෙන් මූණේ දෙලිගානෙක් වෙන්න පුළුවන්. ඔබම කරපු කර්මය විසින් ඔබට ඒ දරුවාව තේරුවේ. ඔබගේ සුදුසුකමටයි ලැබුණේ. ඇයි තමාම කරපු දේ දිහා බල්ලා අඬන්නේ? වැළපෙන්නේ, වැළපෙන්න තිබ්බේ, අඬන්න තිබ්බේ, පපුවේ අත් ගහ ගන්න තිබ්බේ එදා ඒ කර්මය කරන දවසේ. දැන් අඬන්නේ විපාකෙ විඳින දවසේ. නවත්තන්න පුළුවන්නේ කර්මය කරනකොටද විපාකෙ විඳිනකොටද? නවත්තන්න පුළුවන්නේ කොහොමද? කර්මය කරද්දි. නමුත් නවත්ත ගන්න හදන්නේ කොතනද? විපාකෙ විඳිද්දි. එහි වැළක්විය නොහැකි. බලන්න සංසාරේ ඔබගේ ස්වාමියා, ඔබගේ බිරිඳ ඔබට ගෙනල්ලා දෙන්නේ ඔබගේම කර්මය. එහෙනම් කවුරු කාට චෝදනා කරන්නද? කවුරු කාගේ වැරදි කියන්නද? ඉවසනවා හැර, ඊළඟට සංවර වෙලා ඉන්නවා හැර, දමනේ වෙලා ඉන්නවා හැර, මේ සත්‍ය පිළිගන්නවා හැර ප්‍රශ්න විසඳන්න වෙන ක්‍රමයක් නැහැ. යදි සච්චා ධමාචාගා කන්තියම් බිහියෝන විජ්ජති. ඒ නිසා පින්තුනි ආය දවසක පපුවේ අත් ගහ ගහ අඬන, වැළපෙන, ශෝක කරන, කඳුලෙන් ඉන්න පවුනම් කරන්න එපා. පව් කියන ජාතිය කරන්න එපා.